अतवशेम लांका इतिहासे वितरक नोवे लोक इतिहासे दरुनुतम मुहुदु अपराधे सिद्वेला वसर देका इक्म वेन्नत यान्न उन्न मेन्नती एदितामाए अपि में प्रवृत्ति साकाच्छाव कैदवान्न में प्रवृत्ति साकाच्छाव कैदवान्ने अपि जातिक जनबलवेगे नीतिज्ञो वशें पमनक्म नोवे रटे सामान्य पुरवेसियां द वन हे तौबला दान्नवा में अनतुर हेतु कोटगेन සිදුවේ චලාබේ අපි දැක්කා ප්ලාස්ටික් පෙබල්ස් එහෙම නැත්නම් ප්ලාස්ටික් කැට බස්නාහිර වෙරළ පුරාම පැතිරලා තිබුණා මුළු වෙරළම කළු පැහැගැන්විලා තිබුණා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අපේ සහෝදරවරුන් ලවා මුහුදු වෙරළ පිරිසුදු කිරීම සිදු වුණා මුහුදු ජීවීන්ට සහ මුහුදු පත්ලට සිදුවේ චලාබය වසර 500කටත් වඩා අධික කාලයක් පවතී කියන සැක සංකාව මතුවලා තිබෙනවා थल्मसुं हाथर देने डॉल्फिन ला विस्सा कैस्बेवुं एकसिय विसि एकसिय हैत्ता है देने कुटा अधिक संख्या वा म्यागी हेला थी नवा इतो कुटा गणांकरण अपहासु मुहुदु विशेष हार्सीय कुटा पमना आयात जीवीं प्रमाण या विनाश वेलाती बिनवा धीवर जनता वट विशाल अलाव्या कुना प्रायोगिक वापिवगा तोत्ते हम मतकैती एकाले दी मालू कान्ने पा एवा अपिरिसिदु एवा के खतंदर थिबुना विशाल आलाभ्याक सिद्धौना मिं या मुदला लबा दीला एक धीवर प्रजावतरे बिदाहरी एतने बिदाहरीं पिलिबदवत गेटलु पेननगुना दैन मे मेवनी पशुबीमक यटते सह वसर देकक कालयक गत वुनाट पस्से मैं मेथकदी खता वग्या निवरदी तक्सेरुव करगन्न हकिया वक् नहे मुहुदे तिबेन चंड मारुत सह मुहुदे रलुबव हेतु कोटगेन नवगावट यन्न विधियक् नहे एमनिसा निवरदी तक्सेरुव करगन्नट हकिया वक् नहे कियला द अपिट गटलुव थियन्ने मे मुहुदे रलुबव पहुगे अवुरुदु देक पुराम तिबुनाद कियन एक එහෙමනම් නොකෙරෙන වෙදකමට කෝඳුරු හත්පට්ටයක් හොයන වැඩපිළිවෙලක් කරගෙන යනවාද කියන එක. අතවශ්‍යම කියනවා නම් මේ අනතුර හේතුවෙන් ඇතිවෙච්ච අලාභය ගණනය කරන්න බෑ. සමහර අය කියනවා ඒක ඩොලර් බිලියන 50ක පමණ අලාභයක් කියලා. තවත් අය කියනවා ඩොලර් බිලියන 20ක පමණ අලාභයක් කියලා. මෙවැනි මුදලකට තමයි ශ්‍රී ලංකා ජනරජය සාහසික අන්දමට පයින් ගහන්න කටයුතු කරන්නේ. මෙවැනි මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනරජය විසින් සහ මේ පාලකයන් විසින් නිසි පියවර ගත්තාද කියන සැකය අපි තුල පැන නැගිලා තිබෙනවා. විශේෂයෙන්ම නීතිද විජය බණ්ඩාර මහත්මයා කියපු විදිහට ලංකාවේ නඩු පැවරීමේ හැකියාවක් තිබුණයි කියන එක පැහැදිලි තත්වයකුත් තියෙනවා. මේ නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබෙන ආචාර්ය උපාධියක් හිමි අපේ සහෝදර නීතිඥවරයෙක් කියනවා මේ නඩුව මේ ලංකාවේ පවරන්නට පුළුවන් කියලා. ඒකම පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන නීතිඥවරු පවසනවා මේ නඩුව මේ අධිකර මේ ලංකාව තුල පැවරීමේ හැකියාවක් තිබෙනවයි කියලා. මෙවැනි අවස්ථාවලදී ඇයි මේ தত্ত্বය ඇති වෙන්නේ කියන ගැටලුව එනවා. මෙන්න මේ කියන්න වූ தত্ত্বයට ඇවිලෙන ගින්නට පිදුරු දාන தত্ত্বයක් ඇති වෙන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා විසින් කරුණු ලබන ප්‍රකාශය හින්දා. මේ ප්‍රකාශය සිදු කරන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. මේ ප්‍රකාශය සිදු කරන්නේ රටේ බරපතලම අධික අමාත්‍ය ධූරයක් දරන කැබිනට් බරපතලම අමාත්‍ය ධූරයක් දරන අධිකරණ ඇමති ගරු විජේදාස ජනාධිපති නීතිඥ ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා එතුමා සඳහන් කරනවා ප්‍රසිද්ධියේ ප්‍රවෘත්ති වලට ඇවිල්ලා ඩොලර් බිලියන සමවෙන්න ඩොලර් මිලියන 250ක මුදලක් අත යටින් ගනුදෙනු වෙච්ච තත්වයක් ඩොලර් මිලියන 250ක් කියන මුදල ඔබටත් මටත් ඔය ළඟ තියෙනට කැල්කියුලේටරේ ගැහුවෙන් පස්සේ සමලාට රුපියල් කරනකොට ටිකක්
අමාරු ගණනක් ඔබෙත් මගෙත් ජීවිත කාලයේ තුලදී හම්බ කරගන්න බැරි මුදලක් එතකොට ඕ මේ එතකොට ඒ ඒ මුදල ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් නෙමෙයි මේ වැනි මුදලක් හුවමාරුනේ ඇයි කියන ගැටලුව අපිට පැන නගිනවා මේ රටේ ගරුව වූ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා චාමර ගුණසේකර කියලා තැනැත්තෙකුගේ ගිනුමකට ඒ මුදල් ගියයි කියන එක ඊට පස්සේ හෙළිදරව් වෙනවා ඒ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කරනවා ඔහුට ඒ ඒ ඒ සාකච්ඡාව බැලුවහම විජගරු විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ජනාධිපති නීතිඥතුමා මට එක්කෙනෙක් දැනුම් දුන්නා මෙවැනි මුදලක් හුවමාරු උණයි කියලා ඊට පස්සේ තමයි මේ කතන්දර හෙළදරව් වෙන්නේ බැංකුව ගිණුම් මංකේ කේතය එසියල්ලම හෙළදරව් වෙනවා එතකොට ඒ මුදල ලබා ගැනීම ගැනීමක් අතවශ්‍යම සිද්ධ වුණාද ජන විජේදාස රාජපක්ෂ මහත්මයා කියන විදිහේ මුදලක් ලබා දුන්නාද ඒ මුදල ලබා දුන්නේ කුමක් සඳහාද ඇයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව නඩුව ගැන දක්වලා විජේදාස රාජපක්ෂ මහත්මයා මේ ප්‍රකාශය කරන්නේ මේ මුදල ලබා දීම තුලින් ලබා ගන්නා පාර්ශවයත් ලබා දෙන්නා වූ පාර්ශවයත් බලාපොරොත්තු වෙච්ච වාසිය හෝ අයුතු ලාභය කුමක්ද දැන් මේ තත්වය තවත් බරපතල වෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා තවත් ක්‍රූඩ් ඔයිල් නැවක් ගිනි ගන්නවා එම්ටි නිව් ඩයමන්ඩ් නැව ගිනි ගන්න මේ නැවෙන් සිදුවෙච්ච අලාභය සම්බන්ධයෙන් රටට වෙච්ච අලාභය සම්බන්ධයෙන් මං හිතන්නේ අද තව වෙනකොනොත් කිසිම නිලධාරියෙක් වචනයක්වත් කතා කළා නැහැ. අපි අත්වශ්‍යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුහුණු පොතේ සමාජික සමාජිකාවන්ට ඔවුන් තමයි තව නඩු දාන දින 45යි තව නඩු දාන දින 39යි තව නඩු දාන දින 37යි කියමින් මේ රජයේ නිලධාරීන්ව මං විශ්වාස කරනවා එක්තරා විදිහකට නිකන් අර මේ ගමන ඇදගෙන යාමක් ඔවුන් විසින් සිදු කළා කියන තත්වයක් තියෙනවා. ඒ නිසා මේ මුදල අපි ලබා ගැනීමට හැකි වේවායි රටේ පුරවැසියන් හැටියටත් ඒකම ජනතික ජනබලවේගයේ නීතිඥවරු හැටියටත් අපි හුදෙක්ම බලාපොරොත්තු වෙනවා. අපේ ඒකායන ප්‍රාර්ථනයත් ඒකයි. ඒකම මේ බල අලාභය डॉलर बिलियन हयाई दशम हतरा पमनक नोमी यम पार्श्व मे पिली बंद प्राणिक धनुमक्ति बने यम पार्श्व दक्वन अंदमट डॉलर बिलियन पनहक्म हो ईट वेडि मुदलक हो लबागन नट हेकिवे वायाई अभी बलापुरुत्यनो नमुत मे अवस्थावेदी विजयदास राजपक्ष महात्म्या विसिन सिदुकरुन लबन मे डॉलर मिलियन देशीय पनहक अतयट मुदल गणुदेनुव पिली बंदवात අද වර්තමානයේදී මේ නඩුව පිළිබඳව ඇති වෙලා තිබෙන සැකසංකා පිළිබඳවත් අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවාද කියන එක ගැන අපිට දැඩි සැකයක් පැන නැගිලා තිබෙනවා මේ හේතුව නිසා ජාතික ජනබලවේගයේ විධායක කමිටු සමාජික වසන්ත සමරසිංහ මහතා විසින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා මේ පිළිබඳව වහාම ස්වභාවන කියලා අපි ජාතික ජනබලවේගයේ නීතිඥවරු හැටියටත් එහි සමාජිකයන් හැටියටත් ජාතික ජනබලවේගයේ සමාජිකයන් හැටියටත් විශේෂයෙන්ම මේ රටේ පුරවැසියන් හැටියටත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා විජේදාස රාජපක්ෂ ගරු ජනාධිපති නීතිඥවරයා විසින් කරන ලද මේ බරපතල ප්‍රකාශයේ තිබෙන සත්‍ය අසත්‍යතාව කරුණා කළා සොයන්න මේ කරන්නේ වෙනත් පුද්ගලයෙක් නෙමෙයි රටේ අධිකරණ ඇමතිවරයා විසින් තමයි මේ බරපතල ප්‍රකාශය කරන්නේ එම නිසා ඔහු ඔහුට කරුණු නොදැන ඔහු නිකන් අපි මා පෞද්ගලිකවම දන්නවා නිකන් අයාලේ එහෙම නැත්නම් කරුණු නොමැතිව එහෙම නැත්නම් හේතු රහිතව කතා කරන මහත්මයෙක් නොවේ
විජේදාස රාජපක්ෂ මහත්මයා කියන්නේ නඩුවකට ආවත් සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා නඩුවට ඇවිල්ලා කරුණු දක්වන මහත්තයෙක් නැතුව මේ නිකම්ම ඇවිල්ලා කතා කරන කෙනෙක් නෙමෙයි හිස් මිනිස්සෙක් නෙමෙයි මේ පුද්ගලයා මේ ජනාධිපති නීතිද්දවරයා විසින් කියනු ලබන මේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව හොයන්න ඇයි මේ ඩොලර් මිලියන 250 ලබා ගත්තේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අල්ලස් ලබා දීමක්ද සිදු වුනේ දූෂණයක්ද සිද්ධ වුනේ මේ රජය බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ තියෙන ආසියාවේ තිබෙන ඉතිහාසයේ තිබිච්ච නොතිබුණායි කියන මේ දූෂණ විරෝධී පනත් ගේන්න අධිකරණ ඇමතිවරයා කියනු ලබන මේ අල්ලස පිළිබඳව මේ දූෂණය පිළිබඳව වහාම කරුණු සොයන්න වසන්ත සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරපු පැමිණිල්ලට කරුණාකල්ල කල් නොවර කල් නොමර මේ පැමිණිල්ල පිළිබඳව සොයා බලන්න මේ පරීක්ෂණය පවත්වන්න මේක අපි ඉල්ලන්නේ මේ ජේෂ්ඨ නීතිඥ විජය බණ්ඩාර මහත්තයා ඉතාමත්ම වැදගත් කරුණක් කිව්වා මේ රටේ දේශපාලනඥයින් මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඕනෑම දෙයක් කරලා ඕනෑම දෙයක් හිරිකිතයක් නැතුව කළා ටිකක් කලක් ගිහිල්ලා අවුරුද්දක් විතර ගිහිල්ලා කියනවා අපිට වැරදුනා අපි එදා ගත්ත තීන්දුව වැරදි මේක මේ වැරදි කර කර ඉදිරියට යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක රටක් අපි මේ පරීක්ෂණ පවත්වන්නේ ලැබ් එකක ඉන්න මීයොත් එක්ක නෙමෙයි මේ මේක මේ 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 ගිනි පිග්ලත් එක්ක කරන වැඩක් නෙමෙයි මේක රටක් රටක මිනිස්සු රටක අනාගතයක් එක්ක තියෙන ප්‍රශ්නයක් විජය බණ්ඩාර මහත්මයා කිව්ව විදිහට ඒ රටක අනාගතය පිළිබඳ තියෙන ප්‍රශ්නේදී අනාගතයේදී ඇවිල්ලා මේ නිලධාරීන් මේ දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා නම් ඩොලර් බිලියන් 6.4 අවම වශයෙන් ගන්න බැරි වුණා. ඒ ගන්න බැරි වුණේ අනේ අපිට වැරදිච්ච හින්දායි කියලා කියනවා නම් අන්න එදාට දෙන වගවීම මොකක්ද? වගකීම මොකක්ද? ඩොලර් මිලියන 250 ඒ පිටිපස්සේ තිබුණාද? කරුණා කළා මේ පිළිබඳව සුවා බලන්නයි කියලා ජාතික ජන බලවේගය හැටියට අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.